ආයුබෝවන් හැම දෙනාටම අපේ ආදරණීය දූල පුතා ලබහ ශ්‍රේණී ශිෂ්‍යති භාගයේ ඔන්න දැන් අත ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ දූල පුතාලට පාසල් අධ්‍යාපනය ලබන්න මම හිතන්නේ අවස්ථාව තිබුණේ මාස දෙකහමාරකටත් වඩා අඩු කාලයක්. නමුත් ඔබ 3-4 ශ්‍රේණිවලදී අතිවිශාල දැනුම් සම්භාරයක් ලබලා තියෙනවා. කෙසේ වෙතත් ඔබ කවුරුත් දන්නවා රටේ පවතින පැවති අයහපත් වාතාවරණය නිසා ඔබට අධ්‍යාපන කටයුතු යම් දුරකට සීමා වෙලා තිබුණේ. නමුත් මම හිතනවා අපේ පහ ශ්‍රේණියේ දුල පුතාලට මාධ්‍යවලින් විවිධ ආකාරයේ ඉගෙනුම් අවස්ථා ඉගෙනුම් අධ්‍යක්ෂීන් ඕනෑ තරම් ලැබෙන්න ඇති. කොහොම නමුත් ශිෂ්‍යති භාගයේ දැන් ඔන්න නියමිත දිනවලදී රජය නම් කරන දිනයකදී පවත්වනකොට ඊට ඔබ මුහුණ දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනෙන් අපේ දූල පුතාලා හැම දිනාටම ශිෂ්‍යත් විභාගයට අපූරු මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරන්න. ඉතින් ඇතැම් විට අපේ දෙමාපියෝ විවිධ මාධ්‍යවලින් ලබා ගන්න දැනුම් විසිරිලා ඇත්තේ. අපි බලාපොරොත්තු වෙනවා ඔබට ශිෂ්‍යත් විභාගයේ ඉලක්ක කරගත්තු පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න දිගටම ඉතාමත් සාරාංශගතව ඒ වගේම ඉතා පැහැදිලිව හා නිශ්චිත ඉලක්කයකට. ඉතින් එහෙමනම් අද දවසේ ඉඳලා අපිත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනවා පහ ශ්‍රේණියේ දූල පුතාලට 2020 ශිෂ්‍යත් විභාගයට පෙනී සිටින. හොඳයි. ශිෂ්‍යත් විභාග ප්‍රශ්න පත්‍රයේ දරුවනේ අපට ලැබෙනවා ප්‍රශ්න පත්‍ර දෙකක්. එක පත්‍රය සහ දෙක පත්‍රය. ඉතින් අපේ දූල පුතාලා දන්නවා එක පත්‍රයට ලකුණු 100ක් ලැබෙනවා දෙක පත්‍රයටත් ලකුණු 100ක් ලැබෙනවා මුළු එකතුව ලකුණු 200ක් හම්බ වෙනවා. ඉතින් මේ ලකුණු 200ේදී දෙවැනි ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ විෂය කරුණු. අපේ දූල පුතාලා පන්ති කාමරය ඉගෙන ගත්තු සිංහල ගණිතය පරිසරය ඉන්දීසි සහ දෙමළ කියන විෂය කොටස් තමයි දෙවැනි ප්‍රශ්න පත්‍රයේ අඩංගු වෙන්නේ. අද දවසේ වෙන මම බලාපොරොත්තු වෙනවා අපේ පෙන්චන්ට පෙන්චියන්ට ශිෂ්‍යත් විභාගයේ එක පත්‍රයට කොහොමද සාර්ථකව මුණ දෙන්නේ කියලා පුංචි නැදෙන්නීමක් කරන්න. අපට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීයක් තියෙනවද? ඔව් ප්‍රශ්න තියෙනවා අපට 40ක්. එක ප්‍රශ්නයකට ලකුණු දෙකමාර ගානේ ගණන් කරන්න බලන්න, ගුණ කරලා බලන්න. දෙකමාර ගුණ කිරීම 40 කීයද? ලකුණු 100ක් ලැබෙනවා. ඉතින් පුතේ මේ ලකුණු 100ක් ලැබෙනවා කිව්වහම ප්‍රශ්න 40කට ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන. මොකද එක ප්‍රශ්නයකට ලකුණු දෙකමාරක් ලැබෙනවා වගේම එක ප්‍රශ්නයක් වැරදුනොත් ලකුණු දෙකමාරක් අඩු වෙනවා. එහෙනම් ප්‍රශ්න දෙකක් වැරදුනොත් ලකුණු 5ක් නැතුව යනවා. හොඳයි ගණන් බලන්න. ප්‍රශ්න 4ක් වැරදී එක දරුවෙකි. දෙකමාරේ 4ක් කීයද? ලකුණු 10ක් අහිමි වෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉතාමත්ම වැදගත්. මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ඔබ පිළිතුරු සපයනකොට මට හිතෙනවා මෙන්න මේ ක්‍රමවේදයන් අනුගමනය කළොත් ඔබට ඉහළ ලකුණකට යากන්න අවස්ථාවක් ලැබේ. අපි බලමු මොනවද අනුගමනය කරන්න ඕනේ කියලා පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී. ඔන්න බලන්න අපේ දූල පුතාලා තිරේ තියෙනවා කියවීම ආරම්භ කරන්න ඕනේ පළවෙනි පිටුවේ ඉඳලා. දැන් අපේ සමහර වෙලාවට දරුවෝ ප්‍රශ්න පත්‍රය ගත්තාම පළවෙනි ප්‍රශ්නෙටයි යන්න බලන්නේ. නෑ. ඔබ ඔබේ ප්‍රශ්න පත්‍රයේ මුල් පිටුවේ ඉඳලා ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ මුල් පිටුවේ ඉඳලාම කියවන්න පටන් ගන්න. එයි මම එහෙම කියන්නේ. ඔන්න බලන්න තිරේ දිහා අපේ දූල පුතාලා තිරේ තියෙනවා මෙන්න මෙහෙම විභාගයට පෙනී සිටින ඔබට උපදෙස් කියලා. ඔබේ විභාග අංකය ඉහත කොටුව තුල ඇති තිත්තිරි මත ලියන්න. ඔන්න විභාග අංකය ලියලායි අපේ පෙන්ච පටන් ගන්න ඕනේ උත්තර ලියන්න. තුන්වෙනි පිටුවේ ඇති නියමිත ස්ථානයේද ඔබේ විභාග අංකය ලියන්න කියලා තියෙනවා. මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් ඇත. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේම සපයන්න. බලමු තව මොනවද තියෙන්නේ කියලා උපදෙස් අපට. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු තුන බැගින් දී ඇත. ඒවා අතුරෙන් එක් එක් ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර තෝරාගෙන ඊට යටින් ඉඩක් අඳින්න.
කටු වැඩ කිරීම සඳහා කඩදාසියක් සපයනු ලැබේ. ඔය තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ පළවෙනි පිටුවේ තියෙන උපදෙස් කීපයක්. හොඳයි. ඒයි මම අපේ දුර පුතාලට මේ පළවෙනි පිටුවේ තියෙන උපදෙස් ටික බලන්න කිව්වේ. මේ බලන්න. ඔබට විශේෂයෙන්ම මතක් කරලා දෙන්න ඕන කාරණා ටිකක් තියෙනවා. මේ ඔබට දීලා තියෙන උපදෙස් මාලාව දිහා බලන්න තිරිදිස් වෙනවා අපේ දරුවන්ට. ඔය පළවෙනි උපදෙස විභාග අංකේ කොටුව තුල ඇති තිත්‍රි මත ලියන්න කියනවා. තුන්වෙනි පිටුවේ නියමිත ස්ථානයේ විභාග අංකේ ලියන්න කියනවා. ඉතින් මෙන්න මේ ටික මම පෙන්නුවේ ඇයි දන්නවද? ගිය අවුරුද්දේ ඒ කියන්නේ දරුවනේ 2019 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් සමන්විත වෙලා තිබුණේ ඔන්නෝයි උපදෙස් ටිකේ. එක ප්‍රශ්නයකට තිබුණේ ඔන්නෝයි උපදෙස් ටික. බලන්න ඕන තිරේ තියෙනවා මේ ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්න හැටියට ඉදිරිපත් කරලා තිබුණා. මෙම ප්‍රශ්න පත්‍රයේ මුල් පිටුවේ දී ඇති තොරතුරු වලට අනුව නිවැරදි ප්‍රකාශයේ මින් කුමක්ද? දැන් එහෙනම් අපේ පොඩ්ඩ ටික හොයන්න බලන්න උත්තරේ කොහෙද? ආ දැන් අතන කියවෙනවා විභාග අංක ස්ථාන දෙක ලියන්න ඕන කියලා. ඒත් එක්කල ප්‍රශ්න පත්‍රයේ මුල් පිටුවේ තියෙනවා කාලය මිනිත්තු 45යි කියලා. ඉතින් මොකද තෝරගන්නේ? අපි තෝරගන්නේ පළවෙනි උත්තරේ. ඉතින් දරුවනේ විශේෂ අවධානයට ගන්න. ඔබට දෙනවා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියනකොට ප්‍රශ්න අතරේ උපදෙස් ඇතැම් විට තියෙනවා තෝරන්න. නිවැරදි පිළිතුර තෝරන්න කියලා. සමහරවිට තියෙනවා පිළිතුර සපයන්න කියලා කියලා. සමහරවිට තියෙනවා පිළිතුර කීයද? කුමක්ද? එතකොට දැන් ඔන්න අපේ දුල පුතාලට ප්‍රශ්නයක් එනවා මේ සපයන්න කිව්වහම මෙතන උත්තර ලියන්න ඕනද? තෝරන්න කිව්වහම මොකද්ද කරන්න ඕනේ? මේ සියල්ලට උත්තරේ තියෙනවා පළවෙනි පිටුවේ. මේ බලන්න. ඔන්න පළවෙනි පිටුවේ දීලා තියෙන උපදෙස හොඳට කියවන්න අපේ දුල පුතාලා. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු තුන බැගින් දී ඇත. ඒවා අතුරෙන් එක් එක් ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර තෝරාගෙන හිටියට හිටක් අරින්න. එහෙනම් ඉතින් ආය ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියනකොට අතරමැදදී මොන උපදෙස් ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. ඔබට මුල් පිටුවේ කියනවා පිළිතුරු තුනක් තියෙනවා. එක් එක් ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර තෝරගෙන හිටින් හිටක් අරින්න. ඉතින් මේක දරුවනේ වසරෙන් වසර වෙනස් වෙන්න පුළුවන් උපදෙස්. කෙසේ වෙතත් ඔබ මුල් පිටුවේ දීලා තියෙන උපදෙස් ඉතාමත් හොඳින් කියවන්නම ඕන අපේ දුර. අන්න දරුවනේ අපට බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න සාමාන්‍යයෙන් කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක තියෙන ප්‍රශ්න සාමාන්‍ය කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. අපේ පොඩිත්තු නැත්නම් අපේ මේ චූටි දුවා දරුවෝ ලියන ශිෂ්‍යත් විභාගයට ඒ කාරණාව පොදුයි. මොනවද කොටස් තුන? අපි බලමු. ඉතා පහසු ප්‍රශ්න. සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 තියෙනවා දරුවනේ. ඉතාමත් පහසුවෙන් ඔබට පිළිතුරු සපයන්න පුළුවන් ප්‍රශ්න. ඉතාමත් පහසුවෙන් ඔබට පිළිතුරු සපයන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. ඊළඟට තියෙනවා පහසු ප්‍රශ්න. ඉතා පහසු නෑ නමුත් පහසුයි. හැබැයි ඒ අතරේ ඔන්න තියෙනවා අසීරු ප්‍රශ්නක් තියෙනවා. අසීරු ප්‍රශ්නක් ඒ අතරේ තියෙනවා. ඉතින් ඔන්න මම දැන් අපේ ආදරණීය දුල පුතාලට උදාහරණ අරගෙන මතක් කරන්න සූදානම් වෙනවා මේ ප්‍රශ්න වර්ග ගැන. මොකද අපි ශිෂ්‍යත් විභාගයට යනකොට මොකද ක්‍රමවත්ව නිවැරදිව මේ ගැන අවබෝධයක් අරගෙන යන්න ඕනේ. උත්සාහ කරන්නේ හැම තත්පරයේදීම අපේ දරුවන්ට තව ලකුණක් හෝ වැඩි කරගන්නේ කොහොමද කියලා මාර්ගෝපදේශයක් දෙන්නයි. මේ ඉතා පහසු ප්‍රශ්න කතා කරද්දී මේ බලන්නකෝ මේ 2019 ආපු ප්‍රශ්නයක්. ඉතින් ඔන්න බලන්න තිරේ දිස්සෙනවා ප්‍රශ්නේ. කොටුව තුළ ඇති කාණ්ඩයට ඇතුළත් කිරීමට වඩාත් ගැළපෙන රූපේ තෝරන්න. හොඳින් බලන්න. කොටුව ඇතුළේ තියෙන බොහොම රස පළතුරු වර්ග තුනක්. එහෙනම් මේ කාණ්ඩය කියන්නේ පළතුරු කාණ්ඩය. එහෙනම් පළතුරු කියන කොටට දාන්න පුළුවන් රූපේ බලන්න කැරට්ද ගෝවද නැතිනම් ගස් ලබුද? මොකද්ද බොහොම පහසෙන් තෝරගන්න පුළුවන් උත්තරේ තුන. ඒක තමයි පොතේ මගේ ප්‍රශ්න පත්‍රයක තියෙන පහසු ප්‍රශ්න.
ඉතින් මේ ඉතා පහසු ප්‍රශ්නවල තියෙන විශේෂතාවය මේ බලන්න. එකක් තමයි අපේ දරුවන්ට පහසුවෙන්ම ලකුණු රැස් කරගන්න අවස්ථාව තියෙනවා. මේ ඉතා පහසු ප්‍රශ්නවල ලොකු ආසිය තමයි පහසුවෙන්ම ඕන ලකුණු වැඩි කරගන්න පුළුවන් අපේ දරුවන්ට. බය වෙන්න එපා ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ඒ වගේ ප්‍රශ්න කීපයක්ම ඔබට. ඊළඟට තව දෙයක් තියෙනවා අපිට. මේ ඉතා පහසු ප්‍රශ්නවලදී අපට කාලය ඉතිරි කරගන්න පුළුවන්. මේක ඉතාමත්ම වැදගත්. මොකද තරඟ විභාගයක් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ කාලය තියෙන මිනිත්තු 45යි ප්‍රශ්න තියෙනවා 40ක්. ඉතින් අර ඉතා පහසු ප්‍රශ්නවලදී ඉක්මනින් උත්තර ලියපුවාම ඔබලන්ට කාලය ඉතිරි කරගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට ඔන්න තව වාසියක් එනවා. මොකද්ද මේ ඉතා පහසු ප්‍රශ්නවලට පිළිතුරු දුන්නාම සතුටින් හිතේ සන්තෝෂයෙන් ඒ ඔක්කොම ටික මගේ හරි කියලා බොහොම සන්තෝෂයෙන් ඉතිරි වැඩ ටික කරගන්නත් අවස්ථාව තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්න රටා මොනවද. පහසු ප්‍රශ්න. පහසු ප්‍රශ්නයක් ඔන්න මං තෝරගත්ත 2019 ශිෂ්‍ය විභාගයට ආපු. බලන්න තිරේදී හැබැයි දුල පුතාලා පුද්ගලයන් තිදෙනෙකුගේ නම් ඉන්ද්‍රීසි අකුරු යොදා ලියා තිබුණේ මෙසේය. BEAT, NEAT, SEAT. ඉතින් කියනවා මොවුන් තිදෙනගේ නම් නිවැරදිව ලියා ඇති පිළිතුර තෝරන්න. සුනිමල් සිරිමල් දුනිමල්ද, ධනපාල ඥානපාල දිනපාලද, පියසිරි ජයසිරි දයාසිරිද. ඉතින් මොන මං අපේ පොඩ්ඩන්ට උදව්වකුත් කරන්න සූදානම්. මෙන්න බලන්නකෝ මේ පිළිතුරේ හොඳට මේකේ ඔබට පේනව ඇති පළවෙනි වචනේ අගට තියෙනවා EAT. දෙවෙනි කොටුවේ තියෙනවා EAT, තුන්වෙනි එකේ TAT තියෙනවා. ඉතින් එහෙනම් බලන්න උත්තර ගොඩේ බලන්න අන්තිම අකුරු තුන සමාන වෙලා තියෙන්නේ කොයි පේළියද කියලා. මොකද්ද පේළිය? දෙවෙනි පේළිය. ඉතින් මේ පහසු ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී නැත්නම් මේ පහසු ප්‍රශ්න ටිකෙන් අපි ලබන වාසි මොනවද බලමු. එකක් තමයි සළු ආයාසකින් ලකුණු රැස් කරගන්න පුළුවන්. පොඩ්ඩයි මහන්සි වෙන්න ඕනි දුල පුතාලට ලකුණු එකතු කරගන්න හැකි. අනිත් එක තමයි කාලය යතුරුකට ඉතිරි කරගන්න පුළුවන්. මොකද පහසු ප්‍රශ්න වලට මහා වෙලාවක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් විනාඩි එකක වගේ කරගන්න එපා අපි එක ප්‍රශ්නයක් නේද? එතකොට පහසු ප්‍රශ්න වලත් එච්චර වෙලාවක් යන්නේ නැහැ. එතකොට කාලය ඉතිරි කරගත්ත හැකි. එතකොට අපිට අර අසීරු ප්‍රශ්න වලට උත්තර ලියන්නත් යම් පන්නරයක් අපට ලැබෙනවා මේ පහසු ප්‍රශ්න වලට සාර්ථක උත්තර ලියපුවා. ඉතින් ඔන්න බලන්න අපේ ප්‍රශ්න පත්‍රයේ ඊළඟ වර්ගයේ ප්‍රශ්න ටික මොනවද කියලා. මොනවද? අසීරු ප්‍රශ්න. මේ ශිෂ්‍ය විභාගයේදී අසීරු ප්‍රශ්න වල අපට ලොකු වටිනාකමක් තියෙනවා. මොකද එකක් අපේ දරුවන්ට ඉහළ ලකුණක් කරා යෑමට පූර්ණ සහයක් ලැබෙනවා මෙතන. ඉහළ ලකුණකට යාගන්න අපේ දරුවෝ කවුරුත් කැමති. එහෙනම් ඔන්න අසීරු ප්‍රශ්න ටික කරගත්තා නම් හොඳ වාසියක් හම්බෙනවා. අනිත් එක තමයි මෙතනදී අර ඉතා පහසු ප්‍රශ්න එතනදී ඔබ ඉතුරු කරගත්තු කාලය යොදා ගන්න පුළුවන් මේ අසීරු ප්‍රශ්න වලට. අනිත් එක පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අමාරුයි කියලා වෙනත් ළමයි අමාරුයි කියලා කියන ප්‍රශ්නට අපේ දුල පුතාලා උත්තර දුන්නහම දෙවනි ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙනකොට වඩාත් හොඳින් හොඳ අධිෂ්ඨානයකින් හොඳ ආත්ම විශ්වාසයකින් දෙවනි ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් මම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන රහස් ගැන අපේ දුර පුතාලා දැනුවත් කරා. තව දෙයක් මට මතක් කරන්න තියෙනවා. අපට පුළුවන් දරුවනේ සමහර ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න දීලා තියෙන උත්තර උදව් කරගෙන. ඔන්න මම දැන් ප්‍රශ්නයක් අහනවා අපේ දරුවාගෙන්. ඔබට දොරක් කරගන්න තියෙනවා. යතුරු කැරල්ලක් තියෙනවා. ඒකේ තියෙනවා යතුරු තුනක්. දැන් හරි යතුරු දන්නේ නැහැ කියන්න. ඔබ මොකද කරන්නේ? යතුරෙන් යතුර දාලා බලනවානේ. ඔන්න ශිෂ්‍යත්ව විභාගයේදී සමහර ප්‍රශ්න තියෙනවා අපට පිළිතුරු හොයන්න පුළුවන් දීලා තියෙන උත්තර දාලා. මම ඔන්න එහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඒත් 2019 යා බලමු අපි ප්‍රශ්නේ. දැනුම මිලම තරගයකදී ප්‍රශ්න පහක් ලැබෙයි. පළමු වන ප්‍රශ්නයේ ලකුණු 1ක්ද
දෙවන ප්‍රශ්නයට ලකුණු දෙකක්ද තුන්වන ප්‍රශ්නයට ලකුණු තුනක්ද හතරවන ප්‍රශ්නයට ලකුණු හතරක්ද පස්වන ප්‍රශ්නයට ලකුණු පහක්ද ලැබේ ඈ ප්‍රශ්න පහක් හම්බෙනවලු 1 2 3 4 5 ප්‍රශ්න වලට ඒ ප්‍රශ්න අංකෙට නියමිත ලකුණම ලැබෙනවා ලකුණු 13ක් ලැබපු ශිෂ්‍යයෙකුට නිවැරදිව පිළිතුරු සපයන්න නැහැ කියුනේ කීවෙනි ප්‍රශ්නෙකට කියලා අහනවා පළමු වනද දෙවනද තුන්වනද තේරුණාද ප්‍රශ්නේ ප්‍රශ්න පත්‍රයක තියෙනවා ප්‍රශ්න පහ ඒ පහට ලකුණු ලැබෙන්නේ පළවෙනි එකට 1යි දෙවෙනි එකට 2යි තුන්වෙනි එකට 3යි හතරවෙනි එකට 4යි පස්වෙනි එකට 5යි ඉතින් මේ එක ළමයේ උත්තර ලිව්වා හම්බුනේ ලකුණු 13යි කීවෙනි ප්‍රශ්නෙටද හරියට උත්තර ලියාගන්න බැරුවේ පොඩි වැඩයි කරන්න තියෙන්නේ මොකද්ද ගත්ත පැන්සල අතට අරගෙන අපි මෙන්න මේ විදිහට ලියනවා ප්‍රශ්න පහට ලැබෙන ලකුණු ටික කොහොමද 1 2 3 4 5 කියලා ලකුණු ලැබෙන්න ඕන දැන් බලන්න උත්තර කොටේ තියෙනවා පළමු ප්‍රශ්නෙට වැරදිලා තියෙන්නේ අපි හිතමු එහෙනම් පළවෙනි එක වැරදි කියලා එතකොට බලන්න අපේ දුල පුතාලා ඉතිරි ලකුණු ටික එකතු කරන්න 2යි 3යි 5යි 5යි 4යි 9යි 9යි 5යි 14යි 14ක් එන්න ඕනේ එතකොට නමුත් ඇවිල්ලා තියෙන්නේ 13නේ පළවෙනි උත්තරේ ගන්න බැහැ එහෙනම් ඔන්න එයා එන්නව බැහැ බලමු දෙවනි ප්‍රශ්නේ වැරදුනේ කියලා හිතමු අපි හිතමු දෙවනි ප්‍රශ්නේ වැරදුනේ කියලා ඉතිරි ලකුණු ටික එකතු කරන්න 1යි 3යි 4යි 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 8යි 5යි 13යි ඔන්න එහෙනම් ලකුණු 13 ලැබෙනවා දෙවනි ප්‍රශ්න තමයි වැරදිලා තියෙන්නේ තාමත්ම වැදගත් අපේ දුල පුතාට මේ කියන කාරණාව පිළිතුරු දාලා හරි උත්තරේ ගන්නත් සමහර ප්‍රශ්න වලට පුළුවන් ඉස්සෙල්ලා තියෙනවා තවත් උපදේශක් දෙන්නම් අපේ දරුවන්ට ප්‍රශ්න උපදේශ කියවන විට වචනවල අර්ථය හොඳින් වටහා ගන්න. හැම ප්‍රශ්නයකටම තියෙනවා ඊට අදාළ සුවිශේෂී උපදේශක්. ඒ උපදේශ කියවන විට ඒ වචනවල තේරුම හොඳට වටහා ගන්න ඕන. දැන් මේ බලන්න. බලන්න තියෙන්නේ. සටහනක් දීලා අහනවා කොටුවට පමණක් අයත් සංඛ්‍යා ලියන්න. දැන් කොටුවට පමණක් අයත් සංඛ්‍යා කිව්වහම කොටුවේ තියෙන ටික ඔක්කොම ලියලා හරියනවා. කොටුවට පමණක් කියවහම බලන්න අපේ දරුවෝ කොටුවේ රවුමයි තියෙන දෙක දිහා බලලා කොටුවේ විතරක් ගෑවිච්ච සංඛ්‍යා ගන්න මොනවද 5යි 8යි ඒ නිසා වචනවල අර්ථය හොඳට තේරුම් ගන්න ඕන නම් තව උදාහරණයක් මේ බලන්න පියල්ගේ වයස අවුරුදු 6යි සුනිල්ගේ වයස අවුරුදු 9යි පියල්ට වයස අවුරුදු 3ක් වූ විට දෙදෙනාගේම වයස්වල එකතු අවුරුදු කීයද න බලන්න අපි පොඩි වැඩක් කරමු ලියා ගන්නවා පියල් සුනිල් කියලා පියල්ගේ වයස අවුරුදු 6 ලිව්වා සුනිල්ගේ වයස 9 ලිව්වා එහෙනම් මට කියන්න අපේ දුල පුතාලා පියල්ට අවුරුදු 3ක් උනේ මීට අවුරුදු කීයකට කලින්ද දැන් පියල්ට 6යි නම් අවුරුදු 3ක් උනේ ඔව් අවුරුදු 3කට කලින් එහෙනම් සුනිල්ගේ වයස 9 3ක් අඩු කරන්න ඕන කීයද 6යි අහන්නේ හැබැයි හයනේ එතකොට දෙදෙනාගේම වයස්වල එකතු වෙනනම් 3යි 6යි එකතු කරන්න කීයද 9යි අපේ දරුවෝ කරන ලොකු වරදක් තමයි ප්‍රශ්න භාගෙට කියවනවා බලනකොට උත්තර දීලා තියෙන්නේ අහලා තියෙන දෙයට නෙමෙයි ඒ නිසා ඒ අඩුපාඩුත් මග අරගන්න ඕන විශේෂයෙන්ම බලන්න පොඩි තොමේ තිරේ දිහා ඕ සහ ඇති නැති හැකි නොහැකි වන්නේ නොවන්නේ ඔය ගැන හොඳට සැලකිලිමත් වෙන්න. උපදේශවල තියෙන මෙන්න මේ වචනවල අර්ථය හොඳට තේරුම් ගන්න ඕන. ආ? ඔන්න තව විශේෂම දෙයක්. අපේ දෙමාපියෝ අපේ දරුවන්ට මේ කාරණා හොඳින් වටහලා දෙනවා කියලා මම විශ්වාස කරනවා. වටහලා දෙන ඇත්තයි බලාපොරොත්තු වෙනවා. මේ වචනවලින් කියවන සැගවුණු අරුත් වටහා ගන්න අපේ පොඩ්ඩන්ට උරුවක් දෙන්න ඕන. ඒ මොකද්ද මේ බලන්න ඔන්න කියනවා මෙහෙම දෙයක් රැස්වීමට බොහෝ පිරිසක් පැමිණියහ එතකොට අපේ දරුවන්ගේ ඔළුවේ තියෙන ඕන මොකද්ද රැස්වීමට බොහෝ පිරිසක් පැමිණියා නම් සුදු පිරිසක් ඇවිල්ලා නැහැ
Gamang karena rata riyadru asune mahatme ku neta. Ehenam muka dihita anda puluwa. Riyadru asune mahatme ku neti naan. Riyadru asune me gamang karena kaudhi ini. Mahatme ya ini nauna. Balanda ku sengkul maharata tiyeno ane yaitu. Anitika ita vishesha me karna wana. Apahasu prasna wala vedi vela rendila inne pa. Rata-rata dulu aku tahu ada bisnis yang memang mata kalau tidak karena mata mai prasna patre tina sama hara prasna arapi kata kere asiru prasna kira beda beda ada di lain depan ya oya lah hari makin ini nama muka di peran doni sudah kira nih tapi ini mager dan ini prasna balan itu binduat siat ater hatara ha pahayana dekem apa beda nih sangkia kia ti beda binduai siat ater Hataranu ini pahenu ini dekem membedain sanksiya kiyat dibeda. Jadi kepala itu maupun daruan itu mekar utarai wajagan lah apa asuna? Oba mukadat kerana ni. Nipalan mana rupa penalat ini? Orangnya evidi itu khatirnya dagat ta. Evidi itu khatirnya dagan. Ini me khatirin atas kali. Ikan mata dana tertika kamarui. Mami katanya hilang ikatnya nama. Khatirnya agni oba dangkera umkaran dapuluan. Itering hariat dana puluan. Pakai mati dia tuh orang kan pulang mau baca. Hebei, bisa karena apa tamai? Ee prasne, apa hu dewi mata abe, upah pilitru liela hilang ke bate, balan mau baca. Ee tak pilitru apa dengan mana? Ee katari ini apa ya? Dan nekira utar liela dia netu ini apa buta alam mukad. Iri kahana neti ini, apa mukad kerani? Dan ne mana tina mau katari? Utar ini kita kahana mana? Nikah tiannya pak. Jadi mereka itu teriak, anda perlu anda. Hatra paha dekem apa beda nama nang? Daru ani. Hatra orang paha wisca ini, wisca guna akar. Hatra ini beda nama, paha ini beda nama, kian? Hatra orang paha wisca ini, wisca guna akar. Enak bintu aisyia ya teriak wisca guna akar mana anda? Matak keran. Bintu aisyia ya teriak wisca guna akar. Wis, hatalih, hater, asuwat, icerai siya ganne ya? Hatra kiu ham? Tetapi tamai pelituran nisshito soya ganda apa sunang asalnya ini hanya utaraya tor. Samahara prosen tiye nama. Apa daruan ter hari itu utaraya ugote ini mana? Ini mana? Asalnya pelituran kita tidak kahan. Utaran oleh ini mana? Ne? Ani tetapi tamai nisshito tiye bahagi. Eten prosen apa daruan ter kondo ter guru guru tu lata prosen mendati. Orang memang pasnya di nama balan pen living. Eh, na model lada. Ini kahari lesi nede, ha? Pen living itu kota apa di erungan dona pen lianu api. Eh, na model leng. Aude itu ke team itu gobiat. Pen lianu, eh na model leng. Kota apa? Jadi ni kayak daru. Api prasna patro ada pilih turu liye puhama tina bahasiya tamai me shisha ti bahagi api ta nuhuru deyak wenne me prasna rata therum gaththama apata meka maha agantuka deyak wenne vibhaga liyanna giyama prasna patre atata gaththa apata denevi ane kochchara nan apata guru purudu api danna kiyana prasna da meka tiyenne kiyala vibhagata labena etam prasna obata nuhuru wenna puluwa altatave prasna wenna puluwa Dan mebalan apa dulu betul, orang memang prosesnya kita dapat kenal, but
meter 100 දුම්රියකට දුම්රිය මාර්ගයේ අසල ඇති විදුලි පහන් කණුවක් පසු කිරීමට කොපමණ දුරක් යා යුතුද? දැන් විභාගෙට ඔහොම එකක් නම් අහලා නැහැ. හදිසියවත් ඇහ. පෝච්චියක් තියෙනවා. අපි පෝච්චිය කියන්නේ කියන්නේ පොඩ්ඩ නේද? මීටර් 100 දිගයි. පාරයින තියෙනවා විදුලි පහන් කණුවක්. ලයිට් කණුවක් තියෙනවා කියන්නකෝ. එහෙනම් මේ මීටර් 100 දිග දුම්රිය මේ ලයිට් කණුව පාස් කරගෙන යන්න කොච්චර දුරක් ඉස්සරහට යන්න ඕනද? කල්පනා කරලා බලන්න. මේ මීටර් 100 දිග දුම්රිය අර තනි ලයිට් කණුව පාස් කරගෙන යනවා කියන්නේ දරුවනේ මේ දුම්රිය මේ ලයිට් කණුව ගාව ඉඳලා මීටර් 100ක් ඉස්සරහට ඇදලා යන්න ඕන. එහෙනම් කොපමණ දුරක් යායුද මීටර් 100ක් ගාව? විභාග ප්‍රශ්න පත්‍රය අපට විවිධාකාරයේ ප්‍රශ්න මුණගැහෙනවා. මතක තියාගන්න ගිය වසරේ ඒ වගේ අලුත් රටාවේ ප්‍රශ්න 6ක් විතර තිබුණා. ඉතින් හැම අවුරුද්දෙම ශිෂ්‍ය විභාගයේදී අලුත් රටාවේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒවටත් අපි සාර්ථකව මුණ දෙන්න ඕන. එතකොට විභාගයට යනකොට ඔබ දැනගෙන සිටිය යුතු ගැටලු රටා ගොඩක් තියෙනවා. මේ බලන්න. ඔන්න මේ රටාව දින 365ක් තියෙන වසරක මෙන්න මෙවුවා සම්මතයක්. මෙව අප දැන සිටිය යුතුයි. මොකක්ද? දින 365ක් තියෙන ඕනෑම අවුරුද්දක මෙන්න මේ දවස් තුනම සමාන. මේ දින තුනටම එකම දවසේ දෙන්නේ. අවුරුද්දේ දින 365යි නම් ජනවාරි පළවෙනිදට දෙන දවසම තමයි අවුරුද්දේ හරි මැදට එදෙන්නේ. ඒ කියන්නේ ජූලි දෙකට එදෙන්නේ. ඒ දවසම තමයි අවුරුද්දේ අන්තිම දවසට එදෙන්නේ. ඒ කියන්නේ දෙසැම්බර් 31ට එදෙන්නේ. හරි ලේසියිනේ. ඔබ දැනන් හිටියා නම් කොච්චර පහසුද කියලා හිතන්න. ඔන්න මම දැන් ප්‍රශ්නයක් අහනවා. මනෝ මේක උත්තර දෙන්න. දින 365ක් තියෙන අවුරුද්දක පටන් ගන්න දවස බදාදා. එහෙනම් අවුරුද්දේ අන්තිම දවස මට කියන්න බදාදා. ඔන්න තව එකක් අහන්න. දින 365ක් තියෙන අවුරුද්දක ජනවාරි පළවෙනිදා ඉරිදා. එහෙනම් ජූලි දෙක කවද්ද? ඉරිදා. මේ ටික පාඩම් තියාගත්තම හරි අපේ දින පුරාට. මේ බලන්න තව රටාවක්. ඔන්න මම දෙනවා අපේ දරුවන්ට ඉලක්කම් තුනක්. 5 7 8. දැන් මම අහනවා ප්‍රශ්නයක්. මෙන්න මේ ඉලක්කම් තුන අරගෙන හදන්න පුළුවන් එකිනෙකට වෙනස් සංඛ්‍යා ගන්න කීයද කියන්නේ. දැන් ඉතින් මොන කොල්ල කෑල්ලක් අරගෙන 7යි අපේ දරුවෝ හා කමන්නේ කියලා බලන්න. මොනවද? ඉලක්කම් තුනම අරගෙන හදන්න පුළුවන් සංඛ්‍යා 578 පුළුවන්, 587 පුළුවන්, 700 කියද? ඔව්. 758 පුළුවන්, 785 පුළුවන්. 857යි 875යි කීයක් තියෙනවද? 6ක් තියෙනවනේ දැන්. හැබැයි 6යි කියලා අපේ දුන පුතාලා කිව්වේ කොළ කැලලක සංඛ්‍යා ටික ලියලා බලලානේ. ඕකටත් තියෙනවා කිටි කරලා. මේ බලන්න කොච්චර ලේසිද කියලා. අපි මේ ඉලක්කම් තුනට උඩින් මෙන්න මෙහෙම බලන තිරේදී හැ දාගෙන යනවා පිළිවෙලින් 1 2 3 කියලා. දැන් ඒ තුන එකතු කරන්න. මොනවද? 1ට 2ක් එකතු කරන්න 3යි 3ට 3ක් එකතු කරන්න 6යි උත්තරේ. එහෙනම් සෑදී හැකි එකිනෙකට වෙනස් සංඛ්‍යා ගන්න 6යි. එහෙනම් ඉතින් ආදරණීය දරුවනේ ඔබට ශිෂ්‍ය විභාගයේ සාර්ථකව මුහුණ දෙන්න මෙවැනි ගැටලු රටා ගණනාවක් තියෙනවා ඔබ දැන සිටිය යුතුම. ඇතැම් විට අපේ දෙමාපියන් විවිධ මාධ්‍යවලින් ලබන ඔය දැනුම අතන ලියාගෙන නැති මෙතන ලියාගෙන නැති ලබන සතියේ ඉඳලා අපේ ඊළඟ දවසේ ඉඳලා නම් අපේ ඊළඟ වැඩසටහනේදී ඉඳලා අතන මෙතන ලියන්න ලෑස්ති වෙන්න එපා. පොඩි පොත් පිටින්චක් සූදානම් කරලා තියාගන්න. ඔබට ඉදිරිපත් කරන්න සූදානම් ශිෂ්‍ය විභාගයට ලැබිය හැකි ගැටලු රටා විශාල ප්‍රමාණයක්. ඒ වගේම මම ඔබට කිව්වා අර අලුත් රටාවේ ප්‍රශ්න එනවා කියලා. අනිවාර්යයෙන්ම අපි අලුත් රටාවෙන් ඔබට ලැබිය හැකියි සිතෙන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඉතින් පළවෙනි ප්‍රශ්න පත්‍රයට පමණක් නොවේ අපි වැඩසටහන් මාරුවෙන් මාරුවට අතරින් අතරට ශිෂ්‍ය විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය ගැන
කතා කරනවා. එහෙමනම් දරුවනේ ඔබට විභාගයේ ඉහළ ලකුණක් ලබා ගන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන ගමන්ම අද දවසේ වැඩසටහන අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. එහෙමනම් ඊළඟ වැඩසටහනකින් අපි නැවත හමු වෙමු ඔබ හැම දිනාටම අයබෝවන්.